මේ රනිල් වික්‍රමසිංහගේ කැම්පේන් එකේ ප්‍රධානම ගහන පචේ තමයි මේ එයා තමයි අමාරු වෙලාවේ බාරගත්තේ කියලා. ඌක කියනවා. ඌ කියලා 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 අර අපි හත් කරන ගොබෙල්ස් න්‍යාය කියලා එකක්. එකම බොරුවක් කියනකොට හිතනවා නිකන් මිනිස්සු පිළිගන්නේ කියලා. ඌක බොරුවක්. රනිල් වික්‍රමසිංහ බාරගත්ත නෙමෙයි. රනිල්ට බාරගන්න මොකක්ද තිබුණේ? එහෙන් බාරගන්න බෑ. දැන් ඔබගේ ගමේ තියෙන සමිතියක කාට හරි සභාපති වෙන්න ඕනේ. මොකද කරන්න ඕනේ නේද? අඩුතරමේ තව දෙන්නෙක්වත් අරගෙන යන්න ඕනේ. යනකොට ඉලවරණයට තමන්ගේ යෝජනා කරලා නම් ස්ථිර කරන්න. අඩු ගන්න 3 දිනකින් ඕනනේ. පත් වෙන එක නයි තව යෝජනා ස්ථිර කරලා දෙන්නයි. රනිල්ට එහෙම පුළුවන්ද? රනිල්ගේ නම යෝජනා කරලා පාර්ලිමේන්තුවේ ස්ථිර කරන්න දෙන්නෙක් නැහැ. හිටිය වජිර විතරයි. රනිල්ගේ හැමැත්තෙන් රට බාරගත්ත නෙමෙයි රනිල්ව තෝරගත්ත කවුද? පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම. රාජපක්ෂතුරු පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම රෝහිතලා පියල්ලා සංජීවලා මේ කවුද? මේ අනුපලා ස්මෞද ලලිත් වර්ණකුමාරලා ඔය සෙට් එක විදුරලා ඔක්කොම ටික තෝරගත්ත රනිල්ව තමන්ගේ ජනාධිපති හැටියට. ඒක පාක්ෂිකය කැමැත්ත නෙමෙයි. හැබැයි රනිල් තෝරගත්තා. ඕකේ ඉතින් අපි ආයේ විස්තර කරලා කියන්න දෙයක් නැහැ. බැසිල් රාජපක්ෂ ඇමරිකාවෙන් ඉඳලා කේක් ගිරියක් කපනවා මං කිව්වා. අපි රනිල්ව තෝරගත්ත නිසා රනිල් බාරගත්ත නෙමෙයි කියලා. අර කියනවනේ දැන් රනිල් මං දැක්ක තන්තංගල කියාගෙන යනවා මේ අනිත් අයට කිව්වා බාර ගන්න කියලා. ඒගොල්ලෝ පනලා ගියා. සජිත් ප්‍රේමදාසේම කරන්න ඇති. හැබැයි මතක තියාගන්න රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂෝ ඒ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම කිසි දිනක කිසි විටක අනුර කුමාර සානගර කිව්වේ නැහැ ඇවිල්ලා අගමැතිකම බාර ගන්න කියලා.